ආසජනක හොල්මන් චිත්‍රපටි නැරඹූ ඇතැම් ප්‍රේක්ෂකයින් සිනමා ශාලාව තුළම බිය දරා ගත නොහැකිව අවසන් ගමන් ගිය පුවත් ලෝකයේ අසන්නට ලැබෙනවා. එහෙනම් සැබෑ ජීවිතයේ ඒ වගේ භයානක හොල්මන් පිරී ඇතැයි කියන ස්ථානවල තත්ත්වය කොහොම ඇතිද? ඇතැම් අය හොල්මන් කියා දෙයක් ලොව තිබේද නැද්ද කියා වාද කරනවා. ඇතැම් අය ඒවත් අදින් විශ්වාස කරනවා. ලෝකයේ වෙනි හොල්මන් වලට ප්‍රසිද්ධ ස්ථාන රැසක් තිබෙනවා. මිනිස් පුළුටක් දකින්නට නොමැති භයංකාර ගුප්ත ස්වභාවයක් දකින්නට ලැබෙන මේ තැන් වලට යන්නේ හොල්මන් වලට බය නැති මිනිස්සු පමණක් වෙන්න පුළුවන්. ඒ තරමටම බිහිසුණු බවක් දිස් වෙන ලෝක ප්‍රසිද්ධ හොල්මන් ස්ථාන 10ක් ගැන තමයි අද මුතුලන්තෙන් අපි කතා කරන්න යන්නේ. එහෙනම් යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ එක මුලින්ම කතා කරන්නේ දකුණු අප්‍රිකාවේ ගුඩ් හෝප් මාලිගය පිළිබඳවයි. මේ 17 වන සියවසේ ඉංග්‍රීසින් විසින් ඉදිකරන ලද්දක්. කේප් ටවුන් වරායේ නාවික සටපු මධ්‍යස්ථානයක් විදිහට තමයි මෙය භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙය දියඹෙන් දුරස් ප්‍රදේශයක් බවට පත් වුණා. ඒත් එක්කම මෙතන පාළුවට යන්න පටන්ගෙන තියෙනවා. 1728 එහි හිටපු ආණ්ඩුකාරවරයෙක්ගේ මරණයත් එක්කයි මෙහි හොල්මන් ඉන්න බවට මුලින්ම කටකතාවක් පැතිරෙන්න පටන්ගෙන තියෙන්නේ. දඩදඩු ගත ඇති පුද්ගලයෙකු මේ ආණ්ඩුකාරවරයා විසින් වඩක් සොල්දාදුවන් 7 දෙනෙක්ට මරණ දඬනය ලබා දී තිබෙනවා. එසේ මරණ දඬුවන් ලැබූ එක් සොල්දාදුවෙක් කළ ශාපයක් නිසා ආණ්ඩුකාරවරයා පසුවදාම මිය ගියායයි කියා විශ්වාසයක්ද පවතිනවා. ආණ්ඩුකාරවරයාගේ හොල්මන මෙහි දකින්නට ලැබෙන එක් හොල්මනක්. ඒ වගේම අලු පැහැති ගැහැණියක් හා පෙනී නොපෙනී යන කළු පැහැති සුනකයෙක්ගේ අවතාරයකුත් මෙහි ඇති බවට වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. දෙවැනියට කතා කරන්නේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාවල ඇරඩේල් උන්මත්තකාගාරය පිළිබඳවයි. ගමක් තුළ ඇති ගමක් ලෙස විරුදාවලියක් ලත් ඇරඩේල් උන්මත්තකාගාරය 1867 දී විවෘත කෙරෙනු අති විශාල භූමි සංකීර්ණයක් වෙනවා. 13,000කට අධික උන්මත්තක මිනිසුන් ගණනක් මෙම ස්ථානයේදී මියගොස් තිබෙන බව පැවසෙන අතර ඒ කිසිවක් ස්වාභාවික මරණ නොවුණු බවද සඳහන් වෙනවා. මෙම ස්ථානය නැරඹීමට පැමිණේ බොහෝ දෙනෙකු හොල්මන් අවතාර දැක තිබෙනවා යැයි කියවෙනවා. කාන්තාවන් රැඳවූ පරිශ්‍රය තුළ නර්ස් කෙරි නමින් හැඳින් වූ හෙදියගේ අවතාරය සැරිසරන බව කිහිප දෙනෙකු දැක තිබුණා. එහි ගමන් කරන පිරිසට තමාව කවුරුන් හෝ ස්පර්ශ කරන බව හිටි හැටියේ අධික සීතලක් දැනෙන්නට පටන් ගන්නා බව විවිධ ඡායාවන් ගමන් කරන අයුරු දුටු බව භාවිතා නොකරන ස්ථාන වලින් අද්භූත හඬවල් නැගෙන බව හා ගොඩනැගිල්ල තුළ විවිධ දේ හේතුවක් නොමැතිව පාවෙන අයුරු අද්දුටුවන් සිටින බවටයි වාර්තා වෙන්නේ. තුන්වෙනියට කතා කරන්නේ කැලිෆෝනියාවේ රොබින්සන් රෝස් මන්දිරය පිළිබඳවයි. මේ 1853 දී ඉදිකරලා තියෙන්නේ හිටපු විනිශ්චයකාරවරයෙක් වුණු ජේම්ස් රොබින්සන් මහතා විසින්. ඒ කාලයේ අතිශය කාර්යබහුල වුණු මේ මන්දිරය රොබින්සන් මහතාගේ මරණයෙන් පස්සේ ඔහුගේ බිරිඳ විසින් විකුණා දමනවා. ඉන්පසුව 1874 දී ගින්නකටත් අසු වෙන මේ මන්දිරය ටිකෙන් ටික ජරාවාස වෙලා යන්න පටන්ගෙන තිබෙනවා. අද වෙනකොට පරණ ආකෘතියට සමාන වෙන්න නැවත ගොඩනගා තිබෙන මේ නිවසේ තවමත් ගොඩක් අද්භූත දේවල් සිද්ධ වෙනවා කියලයි වාර්තා වෙන්නේ. හිටි හැටියේ විදුලි බුබුලු දැල්වීම සහ නිවී යාම, සෝපාන හිටි ගමන් ක්‍රියාත්මක වීම, අද්භූත හඬවල් ඇසීම වගේ සිද්ධි මේ ගොඩනැගිල්ලෙන් වාර්තා වෙන බවයි පැවසෙන්නේ. හතරවෙනියට කතා කරන්නේ ඇමරිකාවේ මයිටල් සතුයායේ මන්දිරය පිළිබඳවයි. රතු ඉන්දියානුවන්ට අයත් සොහොන් බිමක් මත ඉදිකර ඇතැයි සැලකෙන ඇමරිකාවේ පිහිටා ඇති මයිටල් සතුයාය එදට හොල්මන් පිරී ඇතැයි සැලකෙන ප්‍රසිද්ධ ස්ථානයක් වෙනවා. මෙම රූපයේ දක්වෙන මන්දිරයේ මේ වන විට ඝාතන 10ක් සිදු වී තිබෙනවා. මෙම ස්ථානයේ කලකට පෙර සේවය කළ වහලෙකු මෙහි හොල්මන් කරන බවට ප්‍රබල විශ්වාසයක් තියෙනවා. පොළ පැහැති සුම්බරයක් පැළඳ සිටින මෙම හොල්මන කිහිප දෙනෙකුම දැක තිබෙන බව පැවසෙනවා. මෙම මන්දිරයේ මීට බොහෝ කලකට පෙර ජීවත් වූ අයයි සැලකෙන සාරා වුඩ්රෆ් හා ඇගේ දරුවන්ගේ අවතාර මෙම මන්දිරයේ ඇති මුහුණ බලන කණ්ණාඩියක සිරවි සිටින බව විශ්වාස කරනවා.
මෙම මන්දිරයේ ඉදිරිපසදී වෙඩි තබා ඝාතනය කරනු ලැබූ විලියම් වින්ටර් නැමැති පුද්ගලයාගේ අවතාරයද එහි සැරිසන්න බව බොහෝ දෙනා විශ්වාස කරනවා. කෝපාවිෂ්ට වී දත් විලිස්සාගෙන සිටින ඔහුගේ අවතාරය තරප්පු පෙළ දිගේ ඉහළට බඩගාමින් සිටින විටදී 17 වන පඩිපෙළ අසලදී අතුරුදහන් වී යන දර්ශන කිහිප දෙනෙකුම දැක තිබෙනවා. පස්වෙනියට කතා කරන්නේ අයෝබාහි විලිස්කාවල ඝාතක නිවස පිළිබඳවයි. 1912 ජූනි 9 වනදා ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයේ විලිස්කා කියන ගමේ මේ නිවසේ ජීවත් වුණු දෙමහල්ලන් හා ළමුන් 6 දෙනාවම අබිරහස් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් පිරිසක් විසින් පොරවකින් කොටලා මරා දමා තියෙනවා. විලිස්කා ඇක්ස් මර්ඩර්ස් නමින් තමයි මේ දරුණු ඝාතන සිදුවීම ඇමරිකානුවන් අතර ප්‍රසිද්ධ වෙන්නේ. කොහොම නමුත් මෙසේ මේ පවුල සිත්පිට නොමැතිව මරා දැමීමට හේතුව කුමක්ද යන්න අදටත් අබිරහසක්. මේ සිදුවීමෙන් පස්සේ මේ ස්ථානය ගොඩක් පාළුවට ගිය තැනක් බවට පත් වෙනවා. ගොඩක් අයට මෙහි දරුවන් කෑ ගහන හඬ, අඩි ශබ්ද, හඬන ශබ්ද වගේ ගොඩක් අද්භූත ශබ්ද ඇසිලා තියෙනවලු. 2016 වසරේදී මේ සිදුවීම පාදක කරගෙන The Axe Murders of Villisca නමින් චිත්‍රපටයකුත් බිහිවිලා තියෙනවා. 6 වෙනියට කතා කරන්නේ එක්සත් රාජධානියේ ඇබඩීන්හි ටොල්බුස් සිටගෙදර පිළිබඳවයි. ඇබඩීන්හි ටොල්බුස් ස්ථානයට ඇත්තේ අඳුරු ඉතිහාසයක්. වර්ෂ 1700 ගණන්වලදී ස්කොට් ජාතිකයින් විසින් බ්‍රිතාන්‍ය කෙළුල පැහැර ගැනීම වෙනුවෙන් දියත් කළ ජැකොබයිට් නම් කැරල්ලට මූලික වූ අයව සිරකර තැබීම සඳහා මෙම ස්ථානය මුලින්ම යොදාගෙන තියෙනවා. එන් අනතුරුව යටත් විදේශ සමයේදී ඇමරිකානු කොලනි සඳහා වහල් සේවයේ යෙදීමට පැහැරගෙන වහල් සේවක දරුවන් රඳවා තබා සිට ඇත්තේද මෙම ස්ථානයේ. මෙහි සිදුවනවා යයි කියන අබිරහස් දේවල් අතර එක්වරම දංවැල් ශබ්ද නැගීම, අද්භූත සුදු මිනිඳුන් තත්ත්වය හා එහි ඇතුළු වන්නන්ගේ ගෙලසිර කරන්නාසේ දැනුණු අත්දැකීම් ප්‍රධානයි. 7 වෙනියට කතා කරන්නේ චීනයේ සැඟවුණු නගරය පිළිබඳවයි. බීජින් නුවර පිහිටි මෙය අතීතයේ මින්සා කුයින් රාජ්‍ය සමයේ වාසභූමියක් විදිහට පත්ව තිබුණා. මේ පුරේ විසූ සේවකයන් හා මුරසෙබළුන් නිරතුරුවම මෙහි ගැටුම් සිදු කරගත් නිසා මේ භූමියේ විශාල මිනී ප්‍රමාණයක් වලලා ඇති බවටත් සැලකෙනවා. ඒ ආත්මයන් භූතයන් විදිහට යළි උපත ලැබුව නිසා පසු කලක එය හොල්මන් විමානයක් වූ බවටත් ජනප්‍රවාදයක් පවතිනවා. වර්තමානයේදී මේ ආකාරයේ භූත ක්‍රියාකාරකම් මේ ස්ථානයේ සිදුවන බවට වාර්තා වෙලා තියෙනවා. 1996 අවුරුද්දේ එහි මුරබඩයක භූත කාන්තාවකගේ ප්‍රහාරයකට ලක්වීමක් ගැනත් ප්‍රවෘත්තියක් පළ වුණා. මෙම නගරයේ මේ වගේ දේවල් නිරතුරුවම වගේ දැකීමට ඇති බවටත් වාර්තාවල සඳහන් වෙනවා. 8 වෙනියට කතා කරන්නේ ඉන්දියාවේ බංගාර් කොටුව පිළිබඳවයි. ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ තමයි මේක තියෙන්නේ. මේක ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක මධ්‍යස්ථානයක්. ඒ කොහොම වුණත් වර්තමානයේ නම් මේක ප්‍රසිද්ධ භූත විමානයක් විදිහටයි. මේ ස්ථානය හා බැඳී පවතින තොරතුරුවල සත්‍ය අසත්‍යතාවයේ කුමක්ද යන්න නොදන්නවා වුණත් හිරුවවරට ගියාට පස්සේ මෙතනට යන එක ගොඩක් භයානක ක්‍රියාවක් විදිහටයි සැලකෙන්නේ. මේ කොටුව හා භූතයන් අතර පවතින සම්බන්ධය ගැන පුරාවෘත්ත ගොඩක් තිබුණත් රාජකුමාරියකට කැමැත්තෙන් සිටි කට්ටඩියෙක් පිළිබඳව කතා පුවත තමයි වැඩිපුරම ප්‍රචලිත. ඒ පුවතට අනුව රාජකුමාරියගේ හිත ගන්න යන කට්ටඩියා ඇයට මායාපානයක් බොන්නට ලබා දෙනවා. නමුත් කුමරිය එය විසි කර තිබෙනවා. එම පානය සහිත බෝතලය විශාල ගලක වැදී ඒ ගල කට්ටඩියාගේ ශරීරය මත පතිතව ඔහු මරණයට පත්ව තිබෙනවා. ඉන්පසුව මෙහි හොල්මන් සහ අද්භූත සිදුවීම් සිදුවන්නට පටන්ගත් බවයි පැවසෙන්නේ. 9 වෙනියට කතා කරන්නේ සිංගප්පූරුවේ පැරණි චැන්ඩි ආරෝග්‍ය ශාලාව පිළිබඳවයි. වර්තමානයේ වැඩියෙන්ම හොල්මන් ගැවසෙන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලා ඇති මෙය දෙවන ලෝක යුද්ධ සමයේ රෝහලක් විදිහටත් ඊට පස්සේ සෙදකඳවුරක් විදිහටත් භාවිතා වී තිබෙනවා. ඒ කාලවලදී මෙහි සමූහ ඝාතනද සිදුව ඇති බවට වාර්තා වෙනවා. ඉන්පසුව පාළුවට ගිය මෙම ස්ථානයේ නොයෙකුත් අද්භූත ශබ්ද ඡායාවන් දැర్శණය වන බව පැවසෙනවා. සිංගප්පූරුවේ හොල්මන් මන්දිරය විදිහටත් හඳුන්වන මෙහි වදකාගාරවල වේදනාවෙන් කෑ ගහන හඬවල්ද ඇසී ඇති බවට
සාක්ෂි විශාල ප්‍රමාණයක් තියෙනවා. අද වීඩියෝ එක අවසානයේදී කතා කරන්නේ ජපානයේ දිවිනසා ගන්නා වනාන්තරය පිළිබඳවයි. ජපානයේ අවුගේ ගහරා වනයේ පිහිටි මෙය සිය දිවි නසා ගැනීමට මිනිස්සුන්ව පොළඹවන ස්ථානයක් ලෙසත් හඳුන්වනවා. එහෙම කියන්න හේතුව මේ වනයේදී ගොඩක් අය ජීවිතක්ෂයට පත් වී ඇති නිසායි. මෙහි යන අය සිහි විකල් වී සිය දිවි නසා ගන්නා බව තමයි ගොඩක් අයගේ විශ්වාසය වෙන්නේ. මෙලෙස මිය යන පුද්ගලයන්ගේ ආත්ම හොල්මන් කිරීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව ඇති බවට අවට වෙසෙන ජනතාව විශ්වාස කරනවා. මෙය ලොව දෙවැනියට සිය දිවි නසා ගැනීම පිළිබඳව ප්‍රකට ස්ථානයද වෙනවා. මේ වගේ තොරතුරු දිනපතා දැනගන්න කැමති නම් අපේ අමුතුලන්තේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.